දරුවන් රටේ ජීවනාලියයි රටේ අනාගතයයි මෙරට සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට අනාගතය කියලා ඇත්තේ කෙසේ හෝ දුක් මහන්සි වී විභාග සටන සමත් වේ උසස් අධ්‍යාපනය ලැබීම පමණයි ඇති හැකි සමහරුන්ගේ දරුවන්ට ලෝකයේ ඕනම රටක අධ්‍යාපනයට අවස්ථාව තිබෙනවා කොවිඩ් වසංගතය නිසා බිඳ වැටුණු දරුවන්ගේ අධ්‍යාපනය යළි නගා සිටවිය යුතුමයි ගුරුවරුන්ද සිය වැටුප් සටන යම් ප්‍රමාණයකට හෝ නිහඬ කරන්නේ ඒ අයට දරුවන් සිටින නිසා බව සත්‍යයි එහෙම නැතුව අපේ රටේ ගුරු විදුහල්පති ප්‍රජාව ආණ්ඩුවලට හිතෙන හැටියට ලේසියෙන් මර්ධනය කරන්න නම් බැරි වේවි. දැන් ප්‍රශ්නේ ඇත්තේ හෙට ආරම්භ වන පාසල් අධ්‍යාපනය සහ කොරෝනා රෝගයට අපේ ඇති සූදානම කුමක්ද යන්නයි. විශේෂයෙන් 1 සිට 5 වසර දක්වා දරුවන්ව කොවිඩ් සෞඛ්‍ය පිළිවෙත් සඳහා සූදානම් කර අවසන්ද. කොළඹ ඇතුළු සමහර නගර ආශ්‍රිත ප්‍රධාන පෙළේ පාසල් සමග බොහෝ ගම්බද පාසල් සැසඳීම අනුවණ කමක්. මූලික සෞඛ්‍ය සනීපාරක්ෂක පහසුකම්වත් නැති පාසල් එමටයි දරුවන්ට තියා සමහර පාසල්වල ගුරුවරුන්ටවත් පෞද්ගලික සනීපාරක්ෂක පහසුකම් නැහැ මේ තා කේ සඳහා ජාතික සැලැස්මක් අප සතු වුයේත් නැහැ රජයට අඩුම ගානේ අපේ රටේ පාසල් පද්ධතියේ පෞද්ගලික සනීපාරක්ෂාව තනියම සහතික කරන්න අමාරු නම් ඊට දෙමාපිය දානපති සහ විදේශ පරිත්‍යාගශීලීන්ගේ ආධාර ලබා ගැනීම වැඩපිළිවෙලක් ආරම්භ කළ හැකි මෙහිලා අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට සේම ගුරු දෙගුරු සංගම්වලටද තම දරුවන් වෙනුවෙන් අත්හැරිය නොහැකි වගකීමක් ඇති බව සඳහන් කරන්න කැමැති. හෙට දවසේ පාසල් ලැබෙන ඔබේ දරුවා වෙනුවෙන් අත්සෝදන තැනක් අඩුම ගානේ සබන් කැටයක්වත් තිබිය යුතුයි. ඔබේ දරුවගේ මුව ආවරණ අනිවාර්යයෙන්ම සෑම දිනකම අලුත් විය යුතුයි. අද සර්ජිකල් මාස්ක් එකක් රුපියල් 10ත් 12ත් අතර මුදලකට අලෙවි වෙනවා. ඒ කියන්නේ මාසයකට එක් දරුවෙකුට රුපියල් 200ක්වත් වැය වේවි. දරුවන් 3 දෙනෙකු හිටියොත් රුපියල් 600ක් පමණ වැය කරන්නට සිදු වෙනවා. සමහර දෙමාපියන්ට මේකත් බරක් බව ඇත්ත. Tamange surgical mask එක මාරු කරගන්න බැරි වුණොත් දරුවන්ටත් ඒක දැනෙන්න පුළුවන්. බැලු බැල්මට මේ කාරණේ සරල වුණත් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ගුරු දෙගුරු සියලු දෙනාම මීට යම් සාධාරණ විසඳුමක් සෙවිය යුතුයි. හෙට පාසල් ආරම්භ වුණත් සමහර ගැටලු අද රැට විසඳන්න බෑ. පාසල් පන්ති කාමරවල ඇති ඉඩ ප්‍රමාණය, දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථවල ඇති ඉඩ ප්‍රමාණය මෙහිලා විශේෂයි. මීටර් 2 දුර තියා අඩියක දුරක්වත් තියාගන්න පුළුවන් වේවිද කියලා ගැටලු සහගතයි. මේ සඳහාද නිසි සැලසුම් සකස් කිරීම අනිවාර්යම කළ යුතුයි. එසේම සෑම පවුලකටම පෞද්ගලික වගකීමක්ද තිබෙනවා. ඒ වැඩිහිටි ඔබ එන්නත ගත්තත් ඕනෙම මොහොතක කොවිඩ් ආසාදිතයෙකු විය හැකි යම්තම් හෝ පවුලේ අයෙකුට කොවිඩ් රෝග ලක්ෂණ ඇතනම් දරුවා පාසල් එවීම අන් දරුවන්ගේ ජීවිතද අනතුරේ දැමීමක් එවන් අවස්ථා ගැන සැලකිලිමත් වීම වැඩිහිටි සියලු දෙනාගේ වගකීමක් එසේම වර්ෂා කාලයත් සමග ඩෙංගු හිසවසන බවද අමතක කරන්න එපා බොහෝ ඩෙංගු සහ කොවිඩ් රෝග ලක්ෂණ එක සමානයි එබැවින් හෙටින් ආරම්භ වන ප්‍රාථමික පාසල් යාලි වසා නොදවන්න නම් අප සැම අපගේ යුතුයකම් සහ වගකීම් ඉටු කළ යුතුයමයි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න